එන්න අපිට කතා කරන්න. අපිට පොදුම අහනවා. ඔබතුමා හොඳින් කතා කරගෙන යන්න. මට එන ඔබ කියන දේ මම කතා කරන්න ගත්තා. ඔව් අපිට හරි ඉස්සෙල්ලා කතා කරමු අර මිනිහයාට මේ කිරිදෙනි. ඔව් ඔබතුමා කතා කරගෙන යන්න අපිට බලව ඇහෙනවා. ඔව් අපිට ඔබතුමා හොඳින් ඇහෙනවා. හලෝ. අපිට ඇහෙනවා කතා කරන්න මහත්තයා. හලෝ. අපිට ඔබතුමා හොඳින් ඇහෙනවා. ඔබතුමා අයිබෝන්. ඔව් අයිබෝන්. හලෝ. ඔව් ඔබතුමා දිගටම කතා කරගෙන යන්න අපිට ඔබතුමා හොඳින් ඇහෙනවා. හරි ඉතල කතා කරපු ඒ තිරිසන් මනුස්සයාට හලෝ. ඔව් ඔබතුමා දිගටම කතා කරගෙන යන්න අපිට ඔබතුමා හොඳින් ඇහෙනවා. මම කතා කරන්න ගත්තා ඉතල කතා කරේ තිරිසන් මනුස්සයා ගැන ඒවල් මිනිස්සුන්ට කැලිපෝල්නේ අරින්දපා කියනයි මම මේ කතා කරේ. බොහොම ස්තුතියි මං හිතන්නේ දැන් මේ වෙලාවේ කියන්න ඕනේ මේ සමහර අයට තමන්ගේ ආවේගය මේ පිට කරගන්න අවස්ථාව ලැබුණා මේ පිට කරගන්නවා. ඉතින් ඇත්තටම සමහර අයගේ හැසිරීම තිරසං වගේ තමයි. හැබැයි ඉතින් මටත් මං හිතන්නේ මේ මහත්මයාටත් කතා කිරීම සහ බිරීම අතර වෙනස හඳුන ගන්න පුළුවන්. ඉතින් කතා කරන අයට අපි උත්තර දෙනවා, බුරණ අයට අපි උත්තර දෙන්නේ නැහැ. මං හිතන්නේ මානව ශිෂ්ටාචාරයේ පරිණාමීය අවධියක සංවර්ධනය වෙලා අපි ඉන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා ඒ සංවර්ධනයේ සිට අපි සමග කතා කරන්නට. නමුත් ඔබ කතා කරන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න අපි සූදානම්. මේ වෙනුවෙන් තමයි අපි අද මේ වැඩසටහන සූදානම් වෙන්න ආවේ. අයිබෝන්. හලෝ. ඔව්. ඔබතුමීට අවස්ථාව දෙන්න. ඔබතුමී කවුද? කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? හලෝ. ඔව් අපිට ඔබතුමිය හොඳින් ඇහෙනවා. රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය අඩු කරන්න ප්‍රථමයෙන්, ඉන් පසුව අපිත් සමග කතා කරමු. දුරකථනයෙන් ඇහෙන නාදයට සවන් දීලා. හලෝ. ඔව් ඔබතුමා ඔබතුමිය දිගටම කතා කරගෙන යන්න. අපිට ඔබතුමිය හොඳින් ඇහෙනවා. හලෝ. හලෝ. හලෝ මේ මට අහගන්න ඕනේ. දැන් මං ධම්මම් වලට ආවේ අවුරුද්දක් වාගේ ආපු ගෙදර හරියට කරදර වුණා. ඒ හින්දා මේ මං දැන් පැනලා ඉන්නේ. මං අවුරුද්දක් පිට වෙනවා. මට එන්න ඕනේ දැන් ලංකාවට. යන්න කොහොමද මෙයා කරගන්නේ? හරි, මම දමාම් වලටත් ආවා මීට මාස විතර ඉස්සෙල්ලා. මම නැවත දමාම් වලට එනවා සැප්තැම්බර් මාසේ. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වෙනම පාසලක් අපි එහෙ විරුද්ධ කරනවා. මම දමාම් වලට ගිය වෙලාවේ ගත්ත ක්‍රියාමාර්ගයක් අනුව ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට. ඔබතුමිය දැන් අවුරුදු ගාණක් එහෙ ගියා යාවාවයි කිව්වා. නමුත් අවසාන වතාවට ගිය නිවසේ ඔබතුමියට කරදර නිසා ඔබතුමිය දැන් පැනලයි කිව්වා ඉන්නේ. ඒ නිසා ඔබතුමියට තියෙන හොඳම අවස්ථාව තමයි අපේ තානාපති කාර්යාලයට සම්බන්ධ වෙන එක. තානාපති කාර්යාලය ඔබතුමිය සම්බන්ධ වුණොත් කෙසේ හෝ අපි තානාපති කාර්යාලය හරහා ඔබතුමියව නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්නම්. එහෙම නැත්නම් ඔබතුමිය ඒ රටේ තියෙනා වූ යම් යම් කම්කරු නීතිවලට හසු වුණොත් ඔබතුමියට වෙල්ෆෙයා හෝ ඩිටෙන්ෂන්ට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා වහාම තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙන්න අපි තානාපති කාර්යාලයේ හරහා ඔබතුමිය අපේ සේෆ් හවුස් එකට ගෙන්නගෙන අපි එතනින් ඔබතුමිය ලංකාවට ගෙන්නගෙන අවශ්‍ය කරන කටයුතු කරන්න. ඔව් මම හිතන්නේ අපි විවෘතව ආරාධනා කරන ඔබට. මම හිතන්නේ අද එමුතුමා හෙට දවස වැඩසටහන, මම හිතන්නේ හෙට දවස වැඩසටහන ඉතිහාසය තුළ වැඩිම දුරකථන එමුතුම් ප්‍රමාණයක් ලැබුණු, ඒ වගේම වැඩි ප්‍රතිචාරයක් ලැබුණු වැඩසටහන. ඒ නිසා වෙනම තමයි අපි මේ වැඩසටහන බුවෙනුම සූදානම් කරේ. ඒ නිසා ප්‍රශ්න තිබෙන, ගැටලු තිබෙන ඕන කෙනෙකුට කතා කරන්නට අවස්ථාව තිබෙනවා. ඔබේ ගැටලු මේ වේදිකාව තුළදී විසඳ ගන්න අවස්ථාව තිබෙනවා. අපි අනවරත අවස්ථාව ලබා දෙනවා තවත් දුරකථන එමුතුමකට. අයිබෝන්. හලෝ බෝන්. ඔව් ඔබතුමාට අවස්ථාව තිබෙනවා අපි සමග කතා කරන්නට. හයි බෝන්. ඔබතුමා දිගටම අපිත් සමග සම්බන්ධ වෙන්න, රූපවාහිනී ශබ්දය අඩු කරන්න අපි ඔබතුමා සම්බන්ධ කරලා තියෙන්නේ.
මම හිතන්නේ දුරකථන මාර්ග විසන්දීම නිසා අපිට සම්බන්ධ කරන්න බැරි වෙනවා. මම හිතන්නේ දුරකථන මාර්ග වලින් සම්බන්ධ වෙන ආදරණීය හිතවතුන්ට අපි දැනුම් දෙන්නේ රූපහානි යන්ත්‍රයේ ශබ්දය දුරකථනයේ මුතුම ලබා ගැනීමට පෙර අඩු කරන්න අඩු කරලා දුරකථනයෙන් ඇහෙන ශබ්දයට පමණක් සම්බන්ධ දීලා අපිත් එක්ක සම්බන්ධ වෙන. එතකොට අපිට සම්බන්ධ ඔබ සම්බන්ධ කළ වහම අපිට ඔබත් සමග පැහැදිලිව සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. මම හිතන්නේ තවත් දුරකථන මුතුමක් අපිට ලබා ගන්නට පුළුවන්. ඔව් අපි ඉදිරියේදී දුරකථන මුතුම සම්බන්ධ කරගන්න යාලි බලාපොරොත්තු වෙනවා. මම මේ අවස්ථාව කරගන්නම් කුංචි පණිවිඩයක් දෙන්න මේ දුරකථන එමතුම එන විදිහට මට තේරෙනවා මට යොමු කරන්න කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. මේක දැනගෙනම අපි මේ ක්ෂේත්‍රයේ තිබිච්ච විශාලතම ඉල්ලීමක් වෙච්ච පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන කෝල් සහ grievances center එක දුක් ගැනීම නිසා අපිට දැනුම් දීමේ ක්‍රමවේද ඇති කරන්න අගෝස්තු මාසයේ 23 වෙනිදා වෙනකොට අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුල පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන කෝල් සහ grievances center එක පැය 24 ම කෝල් කරන්න පුළුවන් තමන්ගේ දුක් ගැනීම කියන්න පුළුවන් අපි සුමානක ඇතුළත ඒවට පිළිතුරු හොයන කටයුතු කරනවා. ඒ වගේ ක්‍රමවේදයකට අපි ආරම්භ කරනවා කියන කාරණේ මම මේ වෙලාවේ දැනුම් දෙන්න කැමතියි. ඔව් අයිබෝන්. අයිබෝන්. කවුද මේ? හෙලෝ. ඔව් අපිට ඔබතුමාව ඇහෙනවා හොඳින්. ඔබතුමාව සම්බන්ධ කරලා තිබෙන ඔබතුමාට කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒක තමයි මම තේරුවා ඩිමාන්ඩ් ඔබතුමා දැන් කතා කරගෙන යනවා මේ අවස්ථාවේදී. ඔව්. ඔබතුමා ඔව් ඔබතුමාට කතා කරන්න අවස්ථාව තිබෙනවා ඔබතුමා සමග. ඔතන වලට වැඩිලක් තියෙනවා බලන්නකෝ දැන් මම මේ කතා කරන වෙලේ දිලා නැමතුමා වෙනම කතා කරනවා මෙතන මට පේනවා ටීවී එකේ නෑ ඔබතුමා රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දයට සම්බන්ධ වෙන්න එපා මං හිතන්නේ අපිට රටකින් රටකට මේ විකාශනයේ සිදු කරද්දී නෑ රූපවාහිනී සම්පූර්ණ මඩු වල තියෙනවා හරි එහෙනම් දුරකථනෙන් එහෙන ශබ්දයට සම්බන්ධ වෙන්න ඔබතුමා ඔව් ඔබතුමා ඔබතුමාට මාව ඇහෙනවද කියලා මම විශ්වාස කරනවා ටීවී එකේ බලන්න ඉන්නේ ඔව් මම හිතන්නේ ඉදිරියේදී අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් මම හිතන්නේ මම ඔබතුමා පැහැදිලිවට හොඳයි මේ ඒගොල්ලෝ හිතන්නේ දැන් ටිකක් ප්‍රමාද වෙලානේ අනිවිද යන්නේ ඔව් මම හිතන්නේ දුරකථනයෙන් සම්බන්ධ වීමට ප්‍රථමයෙන් රූපහාන යන්ත්‍රයේ ශබ්දය සම්පූර්ණයෙන්ම අඩු කරලා දුරකථන ස්පෝනක් අපිට සමග සම්බන්ධනේ එතකොට අපිට කිසිම ප්‍රමාදයක් නැතුව සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා මම හිතා ඔව් මම හිතන්නේ අපි කතා කරමින් සිටියේ එමුතුමා දැන් මේ විදේශ රැකියා ඒජන්සි වල තිබෙන විනිවිදභාවය පිළිබඳව ඔවුන් අයුතු බලයක් Tamange සුරතටගෙන අදම් තෙත්තම් කිරීමට පෙළඹෙනවා විදේශ රැකියා ඒජන්සි කරුවන් කිව්වම අපි සමස්තයම ගන්න හොඳ නැහැ ඔබ කියනවා වගේ ඒ විදේශ රැකියා ඒජන්සි කරුවන්ගෙන් යම් ප්‍රමාණයක් ඔබ කියන චෝදනාවට ලක් වෙනවා නමුත් විදේශ රැකියා ඒජන්සි කරුවන් කියලා කිව්වම මේ රටේ අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ විදේශ රැකියා වලට රැකියා ලබා දුන්න විදේශ රැකියා ඒජන්සි කරුවන් සියල්ලම එකගොල්ලන්ට දාන්න මම කැමති වෙන්නේ නැහැ. ඉතාලම හොඳින් ඒ කාරණා කටයුතු කරන විදේශ රැකියා ඒජන්සි තියෙනවා. ඒ නිසා තමයි මම ඉස්සෙල්ලා කිව්වේ මේ විදේශ රැකියා ඒජන්සි කරුවන්ට අපි ක්‍රමවේදයක් හදලා තිබෙනවා. ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේගොල්ලොන්ව වර්ගීකරණය කරලා ඒ වර්ගීකරණය තුලින් එතකොට ජනතාවට තෝරගන්න පුළුවන් මේ අහවල් වර්ගීකරණය. ඒ කියන්නේ බ්ලැක් මාක්ස් නැති හොඳට වැඩ කරන වර්ගීකරණයේ ඒජන්සි කරුවන් තමයි නිවැරදි ඒජන්සි කරුවන් හැටියට. සබ් ඒජන්සි අපි වර්ගීකරණය කරනවා මේ විදිහටම ඒ රෙජිස්ටර් කරලා ඉවර වෙලා ඊළඟට අපි කිසිම විදියකින් ඒජන්සි කරුවෙක්ගේ වරදක් වුණායින් පස්සේ ඒජන්සි කරුවන්ට මගේ කාලය තුල මම කිසිම ආකාරයකින් සමාවක් දෙන්නේ නැහැ. මොකද සමාවක් දෙන්න බෑ. හැබැයි එක කාරණ මෙහි මතක් කරන්න ඕනේ මම ඩුබාය රටට ගිය වෙලාවෙම අජ්මාන් නගරට ගිහලා මම දැක්කා ලංකාවෙන් මේ ලංකාවේ ඉඳලා ඒ රටට ගෘහ සේවිකාවන් හැටියට ගිහිල්ලා අවුරුදු ගාණක් දැන් එහි ඉඳලා ඒගොල්ලෝ එහෙ ඒජන්සි පටන් අරගෙන තියෙනවා. ඒ ශ්‍රී ලාංකිකයින් තමයි සමහර වෙලාවට වැඩියෙන්ම අපේ සහෝදරියන්ට කරදර තියෙන්නේ. ඔව්. මම හිතන්නේ තවත් දුරකථන එමතුමට අපේ අවස්ථාව ලබා දෙනවා. අයිබෝන්. ඔබතුමාට හෝ ඔබතුමීට සම්බන්ධ වෙන අවස්ථාවක් තිබෙනවා. අයිබෝන් අපි ඔබතුමාව මේ සම්බන්ධ කරලා තියෙන්නේ. හලෝ. ඔව් අපි ඔබතුමාව සම්බන්ධ කරලා තියෙන්නේ. හලෝ. ඔව් ඔබතුමා කතා කරන්න. අපිට හොඳින් ඇහෙනවා. හලෝ. අපිට හොඳින් ඇහෙනවා ඔබතුමාට කතා කරන්න තමයි තියෙන්නේ. හලෝ. අපි ඔබතුමා සම්බන්ධ කරලා තියෙන්නේ. අපිට ඔබතුමා හොඳින් ඇහෙනවා. අපිවත් හොඳින් ඇහෙනවා. ඔව් අජිත් පෙරේරා මාතා. ඔව් ඔබතුමා කතා කරන්න. මම වාණිජවල කතා කරන්නේ මගේ නම අජිත් පෙරේරා. ඔව්. ඇත්තටම මම හිතන්නේ ඒක කියලා ඔයා. ඒකත් ගොඩක් ඉබට ලංකාවේ ඒකත් කියලා මම ඒකත් ඇස්සුවා. ඉුවා කියලා. ඒ
මම වරක් අජිත් මහත්තයා ඕමානේ ළඟදී ටිකක් කලින් ඉස්සෙල්ලා ඇවිල්ලා ගියා වෙන වැඩකට ආපු වෙලාවක ඔබතුමා මට දුන්න සුභපැතුම් වලට බොහොම ස්තුතියි. ඒ ශක්තිය ඒ ධෛර්යය අරගෙන මම මේ විදේශ රැකියාව වල නියුතුලා ඉන්න ඔබතුමා වගේ අපේ ආදරණීය නංගිලා මල්ලිලා අක්කලා අයියලාත් එක්ක එකතු වෙලා මේ ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න විසඳුම් හොයන්න කටයුතු කරනවා කියන පොරොන්දු දෙන්න කැමැති. ඔව් මම හිතන්නේ තවත් බොහෝ කරුණු කාරණා අපිට කතා කිරීමට ඉඩ තිබුණොත් මම හිතන්නේ හෙට දවසින් අපිට වෙන වෙලා තිබෙන කාල සීමාව මෙතකින් නිමවට පත් වෙන ඒ නිසාවෙන් අපි දන්නවා මේ වැඩසටහන අද විකාශය වෙන බව පූර්ව ප්‍රචාරක පටමකින් දැනුම් දීමත් සමගම විශාල පිරිසක් මැද පෙරදිග සෙන්න විශාල පිරිසක් දුරකථනයේ ළඟට ඇවිල්ලා පැය ගාණක් පුරාවට මේ වැඩසටහන සමග දුරකථනයෙන් සම්බන්ධ වීම අපේක්ෂාවෙන් නැදී සිටියවක මම හිතන්නේ හෙට දවස දේශපාලන වැඩසටහන ඉතිහාසයේ තුල විකාශය වූ වැඩිම දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලබාගත් වැඩසටහන විදිහට අද අපිට හඳුන්වන්න පුළුවන් ඒ ඉතිහාසයට එක්වෙනවා. ඒ වගේම වැඩිම ප්‍රතිචාර ලැබුණු වැඩසටහන විදිහට අද වැඩසටහන අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් අපිට ලැබී තිබෙන කාල සීමාව අනුව අද අපි විශේෂයෙන්ම වැඩියෙනුත් කාලය ඔබ වෙනුවෙන් වෙන් කළා වෙනදා අපි වෙන් කරන වේලාවට වඩා ඒ ඔබ වෙනුවෙන්ම ඒ නිසා සීමිත දුරකථන ඇමතුම් ප්‍රමාණයක් තමයි අපිට සම්බන්ධ කරගන්නට වැඩසටහනට පුළුවන්කම හැකියාව ලැබුණේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට ප්‍රශංසා කරපු අපිට ගැටළු ඉදිරිපත් කරපු වගේම යම් යම් කාරණා වලින් Tamange හිත තුළ තිබ උද්වේග කර හැඟීම් අවදි වෙලා අපිට යම් යම් සුභවාදී වචන වලින් කතා කර බොහෝ දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ සදාචාරවත් මාධ්‍යයක් විදිහට පෙරලා ඔවුන්ට බැනුම් දෙවෙනවාට වඩා ඔවුන්ට යම් කිසි ආකාරයක ආක්‍රෝෂ පරිභව කරනවාට වඩා මම හිතන්නේ යහපත් වචනේ නෝන් සරසන්නට ඔවුන් නමතන ශ්‍රී ටීවී නාලිකාව බොහොම සූදානම් වසර පහක සාඩම්බර ඉතිහාසය තුළ ඒ සාඩම්බර ඉතිහාසයේ ඉදිරියටත් රැගෙන යන්නට මම හිතන්නේ අපි සූදානම් සදාචාරවත් මාධ්‍යයක් විදිහට මම හිතන්නේ අවසන් වශයෙන් අපි එමුතුමාට අවස්ථාව ලබා දෙන්න. මට කියන්න දෙන මෙච්චරයි. සමහර අය මට කතා කරන්න උත්සාහ කරා, උත්සාහ කරන්න බැරි වුණා. ඒ අයට මම කියන්න තියෙන්නේ මගේ දුරකථන අංකය 0777 30849 මේ දුරකථන අංකයට SMS පණිවිඩයක් මට එවන්න ඔබතුමා. එතකොට මම ඔබතුමාට නැවත ආමන්ත්‍රණය කරනවා. නැත්නම් ඔබතුමාගේ මුදල් වියදම් කරගන්න ඕනේ නැහැ. ඊළඟට අද මේ වැඩසටහන තුල මම දැක්ක දේ තමයි බොහෝ උදවියට ප්‍රශ්න තියෙනවා, කියන්න දේවල් තියෙනවා. ඒ කියන්න දේවල් අහන්න සූදානම්. කාලයක් තිස්සේ පොයි ඉල්ලීමක් තිබුණා පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන්නා වූ දුරකථන සෙන්ටර් එකක් දුග්ගන්නාරාල කෙනෙක්ගේ ඒ චරිතය රඟපාන්න පුළුවන් සෙන්ටර් එකක් හදන්න කියලා අපි ඒක හදලා තියෙනවා. අගෝස්තු මාස 23 වෙනිදා වෙනකොට පැය 24 පුරාම ඔබට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කළ හැකි තැනක් අපි නිර්මාණය කරනවා ලංකාවේ. ලෝක ඕන තැනක ඉඳලා අපිට කතා කරන්න පුළුවන්. අපි සුමානයක් ඇතුළත ඔබට නැවත ඒ ප්‍රශ්නෙට පිළිතුරු හොයලා යම් සහනයක් දෙන්න සූදානමින් ඉන්නවා. අවසානයේ මම කියන කැමති සී ටීවී ආයතනයට ස්තුතිවන්ත වෙනවා මාවත කැඳවීම සම්බන්ධයෙන්. අද අපිට ප්‍රශ්න ඉදිරිපත් කරපු අයට, අපිට යෝජනා කරපු අයට, අපිට හොඳ කියපු අයට, අපිට නරක කියපු අයට, අපිට බොරපු අයට, අපිට තප්පු ලාපු අයට, ඒ සියලු දෙනාටම තුන්රුවන්ගේ සරණයි, ජේසු පිහිටයි, සියලුම දෙවියන්ගේ පිහිටයි, සලාම් අලෙකුම්, අල්ලා දෙවියන්ගේ පිහිටයි කියලා මම කියන්න කැමතියි. ඔව් මම හිතන්නේ විශේෂයෙන්ම කාලීන දේශපාලන මාතෘකාව පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන හෙට දවස විශේෂයෙන්ම සමාජීය වැදගත්කමකින් යුතුව ඔබට සමීප මාතෘකාවක් පිළිබඳව කතා කරන්නටයි අද අපි ඉඩකඩ වෙන් කරවලන්නේ. ඒ නිසා ඒ වෙන් කර වූ කාලය තුළ අපිට කතා කර සීලුම දෙනාට මම හිතන්නේ සුභපැතුම් එක් කරනවා. ඒ වගේම ඔබට තිබෙන ගැටළු ප්‍රශ්න ඉදිරිපත් කරන ඔබට අවස්ථාව තිබෙන මතුමාගේ දුරකථන අංකයට අමතලා ඒ වගේම ඉදිරියේදී හෙට දවසෙම සම්බන්ධ වන්නට ඔබේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන අවස්ථාව තිබෙනවා. ඒ නිසා අද දවසේ වෙන වෙලා තිබෙන කාල සීමාව මෙතකින් නිමවට පත් වෙන නිසා හෙට දවසින් අදට සමුගන්න තමයි සූදානම් වෙන්නේ. ලබන සතියේත් මේ ආකාරය වූ වැඩසටහන සමගින් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන ලබන සතියේදීත් ඩිලාන් පෙරේරා එමුතුමාව සම්බන්ධ කරගන්න ඔබේ ගැටළු ප්‍රශ්න සාකච්ඡා කරන්නට මම හිතන්නේ අවසන් වශයෙන් මතක් කරන්න ඕනේ හෙට දවස වැඩසටහන ඉතිහාසය තුළ වැඩිම දුරකථන එමුතුම් ප්‍රමාණයක් ලැබුණු සහ වැඩිම ප්‍රතිචාර ලැබුණු වැඩසටහන විදිහට හෙට දවස වැඩසටහන අද ඉතිහාසයට එක්වෙනවා. මම හිතන්නේ ලැබුණු දුරකථන එමුතුම් සහ සමහර පුද්ගලයන් කතා කර විලාශයනොත් අපිට එය මනාව පැහැදිලි වුණා. ඉතින් අදට හෙට දවස නිමා කරන්න කාල සීමාව ඇවිල්ලා. ඉතින් ලබන සතියේදී හෙට දවසින් හමුවන බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්නට සූදානම් ප්‍රාර්ථනා කරන එකසේ සියලු දෙනාටම ජය ශ්‍රී.